පින්වත්නි පින්වතිය නිදරුවනි අද ඇසල පුර පසළොස්වක් පෝය දවස මේ ලෝකෙට ධර්ම රත්නේ ලැබිච්ච දවස ඒ විතරක්ද නෙමෙයි මේ ලෝකෙට සංඝ රත්නේ ලැබිච්ච දවස තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම උන්වහන්සේ අවබෝධ කරගත්ත නිර්මල ධර්මය ලෝකෙට දේශනා කරපු උතුම්ම දවස මේ දේශනාව අවසානයේ අද වාගේ දවසක සිතක් පිටක් නැති මේ පටවි කියන පොළව පවා සෙලවුණා කම්පා වුණා මේ ධර්මයේ ලැබිච්ච දවස මේ දේශනාව අවසානයේ තමයි කොණ්ඩඤ්ඤ තාපසතුමා මාර්ගඵල ලබාගෙන භික්ෂුවක් බවට පත් වුණේ. ඒ නිසා තමයි සංඝ රත්නේ ලැබිච්ච දවස කියලා කියන්නේ. ඇසල පෝයෙන් පස්සේ තමයි බෞද්ධ වෙච්ච අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ ගියේ. තුනුරුවන්ම ලැබිච්ච මේ උතුම් දවසේ තමයි මේ කවුරු සිල් සමාදන් වෙලා තියෙන්නේ. පින්වත්නි කොණ්ඩඤ්ඤ සාමින්වහන්සේ රාතන් වහන්සේ කල්ප ලක්ෂයකට වැඩි කාලයක් පෙරම් පිරුවා මුලින්ම ධර්ම ශ්‍රවණය කරලා මාර්ගඵල ලබා ගන්න. ඒ වගේම තව රාතන් වහන්සේ නමක් ඉන්නවා අපේ ශාසනේ සුභද්‍ර කියන රාතන් වහන්සේ. සුභද්‍ර රාතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයන් වහන්සේ. කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන ශාලවනේ ලෝකෙට අපරිමේය සේවාවක් කරපු බුදුරජාණන් වහන්සේ අවසන් නිඳ සැතපුණා. පිරිනුවන් පාන වෙලාවෙත් ලෝකෙට බණ කියලා. ඒ වෙලාවේ තමයි මේ සුභද්‍ර ආවේ. ආනන්ද මාහිමියන් වහන්සේ ළඟට ගිහින් කියනවා අනේ මට බුදුරජාණන් වහන්සේව දකින්න අවසර දෙන්න. ආනන්ද සාමින්වහන්සේ බෑම කිව්වා. ඇයි දැන් මේ අන්තිම වෙලාව අමාරුයි. තුන් විටක් බෑම කියන වෙලාවේ මේක දැක්ක බුදුහාමුදුරුවෝ. බලන්න මොනතරම් කරුණාවද්ද කියලා ආනන්ද සාමින්වහන්සේට මතක් කළ ආනන්ද ඔය සුභද්‍රට එන්න කියන්නේ. ළඟට ගියා පැවිදි වුණා. එතනම ළඟ ගහක් යට වාඩි වුණා භාවනා කරන්න. උන්වහන්සේත් අදිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පහඳ කලින් මම මාර්ගඵල ලබන්න ඕන. උන්වහන්සේ භාවනාවෙන් තථාගතයන් වහන්සේ පිරිනුවන් පහඳ කලින් රහතන් වහන්සේ බවට පත් වුණා. දැන් දඹදිව වන්දනාවේ යනවනේ බොහෝ දෙනා යනවා දැන් දඹදිව යනවා ඔක්කොම යන්නේ දඹදිව දැන්. කුසිනාරාවටත් යන. ඒ කුසිනාරාවේ තියෙන සැතපෙන පිළිම වංශෙත් බලනවා. බලලා ඇවිල්ලා ලංකාවෙත් කිනෝ අපි කුසිනාරාවේ ගියා. මං අම්ම කෙනෙක්ගෙන් ඇහුවා ඉතින් සැතපෙන පිළිම ඔව් ඉතින් බලලා සිවුරකුත් ඒ පිළිමෙට දාලා ආවා කිව්වා. එච්චරයි. ගිහලා සිවුරකුත් පිළිමෙට දාලා ඇවිල්ලා. අර පිළිම වංශේ වැඩ ඉන්න සැතපෙන පිළිම වංශේ පාදම ආසනේ කොටලා තියෙනවා සුභද්‍ර කියන භික්ෂුව භාවනා කරන ලස්සන. ඔක බලන්න ඕන දඹදිව ගිහලා ඒ රූපේ බලන්න ඕන. පින්වත්නි මෙන්න මේ දෙන්න සංසාරේ අයයි මල්ලි. එකෙනෙක් පළවෙනි වතාව මුලින්ම ධර්මය අවබෝධ කරගත්තා. එකෙනෙක් අන්තිම වෙලාවේ ධර්මය අවබෝධ කරගත්තා. එක මවකගේ දරුවෝ දෙන්න දෙමව්පියෝ මිය ගියාම දේපල මේ දෙන්නට ලැබුණා. මේ දෙපල සමාදානෙන් ભેදයක් නැතුව මේවා බෙදාගත්තා. දෙන්නටම තිබුණා විශාල කුඹුරු යායවල් දෙකක්. දෙන්නම වැපුරුවා. දැන් අස්වැන්නේ ඉඳ කලින් බණ්ඩිය ඇවිල්ලා. ගොයම මෝරලා කිරි වැදිලා. ඒ කිරි වැදුනම රසයි කියනවනේ ගොයම. අයියා කියනවා මල්ලිට මල්ලි අපි මේ ගොයන් ටික කපලා අග්‍ර රස දානයක් දෙමු බුදුහාමුදුරුවන්ට. අග්‍ර රස දානේ කියන්නේ කිරිපිඩු දාන.
දැන් අද උදේ මේ පන්සලෙත් පූජ කළානේ. මල්ලි බෑ කිව්වා. මල්ලි කිව්වා මට බෑ අයියට ඕන දෙන්න කිව්වා. අයියා මොකද කළේ? ගොයන් ටික කපලා සුද්ධ කරලා කිරිපිඩු උයාගෙන ගිහින් බුදුන් ප්‍රදාන සංඝරත්නයට පූජ කළා. ඒකේ විපාකයේ වෙලේම ලැබුණා ditta dhamma වේදිනිය වශයෙන් පූජ කරලා සවස කුඹුරට යනකොට නැවත බණ්ඩිය ඇවිල්ලා. මේ විදියට සත්වතාවක් පූජ කළා. කවුද මේ කොණ්ඩඤ්ඤ කියන සාමින් වහන්සේ? මල්ලිටත් මේක දැකලා ආසාවක් ඇදලා මල්ලි එක සැරයක් පූජ කළා බණ්ඩි කපලා. පළවෙනි දේශනාව කෙළවරදී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ කායේ පිණේ විපාක. මල්ලි අන්තිම වෙලාවේ පිරිනුවන් පාන වෙලාවේ පින්වත්නි ධර්මය අවබෝධ කරගෙන නිවන් දැක්කා. දැන් මෙන්න මේ ඇසල පෝය දවස කියන්නේ ලෝ බෞද්ධ ලෝකේ අපිට ඉතාමත් වැදගත් ධර්මයේ ලැබිච්ච දවස. දැන් ඒ පිළිබඳ අද දවසේම බණ කියන්න ඇති. ඒ වගේමයි තම මෑණියන් වහන්සේට බණ කියන්න තවුතිසාවට වැඩම කළෙත් අද දවසේ. තවුතිසාවට වඩින දවසේ ඇසල පෝය දවසේ යමක ප්‍රාත්‍යාරි පානව බුදුවර. මේක චාරිත්‍රයක්. සෑම බුදු කෙනෙක්ම මේක කරන. පින්වත්නි දැන් ඔන්න රජගා නුවර මා ධනවත් සිටු කෙනෙක් ජීවත් වුණා. මේ සිටුතුමා මොකද කළේ? යාළුවෝ එක්ක ගෙදර කට්ටියත් එක්ක ගංගාවට ගියා නාන්න. ගංගාවේ වතුර නනා ඉන්න වෙලාවේ දැක්කා රත්සඳුන් කොටයක් ගහගෙන එනවා වතුර. සිටතුමා පිරිස එක්ක එකතු වෙලා මේක ගොඩ ගත්තා. රත්සඳුන් කිව්වම හරියට වටිනවනේ. අරගෙන මේකෙන් පාත්‍රයක් ඇදුවා. පාත්‍රයක් අදලා සිටතුමාගේ ගේමිදුලේ අඩි 60ක් විතර උසට උණගා උණ බම්බුවක් ිටෝල ඒකට උඩින් පාත්‍රය තිබ්බා. තියලා සිටතුමා රට පුරාම ප්‍රචාර කළා. කවුරු හරි රාතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් උඩින් ඇවිල්ලා ගන්න කිව්වා පාත්‍රය. ඒ කාලෙත් බුදුහාමුදුරු වැඩ ඉන්න කාලෙත් හිටියා ඉන්දියාවේ එක එක බුදුවරු. දැන් ඊයේ පෙරේදා කිව්වනේ ලංකාවේ බුදුවරු 35 නමක් ඉන්නවා කියලා. ඉතින් බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා. අපි කලබල වෙන්න දෙයක් නැහැ අපි. කලබල වෙන්න ඕන නැහැ. කොච්චර එකද බුදු වෙලා නම් කලබල වෙන්න එපා. දැන් ඒ අය ප්‍රසිද්ධයි ඒ කාලේ. පූර්ණ කාශ්‍යප, මක්කලි ഘോഷාල, අජිත කේශකම්බල, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨනාත පුත්ත, මෙන්න මේගොල්ලෝ ඒ කාලේ ඒගොල්ලොත් කියනවා අපි බුදු වෙලා. දැන් එක එක්කෙනා ගියා මේ පාත්‍රය ගන්න. මේගොල්ලන්ට ඇති බලයක් නැහැ, ඒගොල්ලොත් දන්නවා මේක. ඒ නිසා සිටුතුමා ළඟට ගිහිල්ලා රාසිගතෝ කියන ඕක අපිට දෙන්නකෝ. ඕක අපිට දීලා දාන්න. සිටතුමා කිව්වා නෑ නෑ බලේ පෙන්න ලගන්න නැත්තම් මම මේක දෙන්නේ නෑ නැත්තම් මෙතන යන්න. දැන් පූර්ණ කාශ්‍යප මොකද කළේ? මේ පූර්ණ කාශ්‍යප එක්තරා ගමක උපන්නා. ඒ ගමේ පිරිමි ළමයි 99ක් හිටියා, මෙයා නිසා 100ක් වුණා. 99ක් පිරිමි ළමයි ඉන්න ගමකයි මෙයා උපන්නේ 100 වෙනියා. ඒ නිසා නම තිබ්බා පූර්ණ, සංඛ්‍යාව සම්පූර්ණ කරපු නිසා. මෙයාගේ වංශේ තමයි කුලේ තමයි කස්සප. ඒ නිසා මෙයාට කියනවා පූර්ණ කාශ්‍යප. සියවෙනියා නිසා පවුලේ ගමේ කවුරුත් මෙයාට ආදරේ. නිතරම සෙල්ලම් කරනවා. තරුණ වයසතාව ඒත් සෙල්ලම් කර කරම ඉන්නවා. දවසක් තාත්තා මොකද කළේ? පුතාට කිව්වා පුතේ මෙන්න මේක ටිකක් මුර කරන්න කියලා. තාත්තා වැඩක් පවරලා ගියා. මෙයා මොකද කළේ? මුර කරන්නේ නැතුව සෙල්ලම් කර කර ඉන්නවා. තාත්තාව තාත්තට කේන්ති ගියා. තාත්තා දඬුවම් කරන්න කියලා කෝට්ටක් අතට ගන්නකොටම පූර්ණ කාශ්‍යප දුවන්න පටන් ගත්තා. බයි. දිව්‍ය කැලේට. කැලේ දුවනකොට කැලේ ඉන්න මංකොල්ලකාරයෝ ටික මෙයාව අල්ලගත්තා. අල්ලගත්තම ගසලා දමලා ගාලා මේ පූර්ණ කාශ්‍යප දිව්ව දුවනකොට රෙදි ටික ගැලවිලා වැටුණා. ඇඟේ දැන් නූල් පොටක්වත් නැහැ. දුවගෙන ගියා ගමකට. දැන් නිර්වතින් ආවම ඉතින් අද වුණත් ගමේම මිනිස්සු යනවනේ ඒක බලන්න.
තරුණ කෙනෙක් නිර්වතින් ඇවිල්ලා දැන් මේ පූර්ණ කාශ්‍යපත් බැලුවා දැන් මම බේරෙන්න එපා ඇත්ත කියන්නත් බෑ ගමේ මිනිස්සු ආනවා නම් මොකද්ද කොහෙන්ද ආවි එතකොට මෙයා බොරු කියන්න පටන් ගත්තා මගේ බඩේ තමයි ලෝකේ තියෙන සියලුම ශාස්ත්‍ර තියෙන්නේ ඒ නිසා මම පූර්ණ කිව්වා ශාස්ත්‍ර වලින් පිරිච්ච කෙනා ගෝත්‍ර නම තමයි කස්සප එනිසා මට කියනවා පූර්ණ කාශ්‍යප මම බුදු කෙනෙක් කිව්වා මම බුදු වෙලා කියලා කිව්වා ගමේ මිනිස්සුන්ට ඉතින් ගමේ මිනිස්සු මොකද කළේ දැන් බුදු කෙනෙක් නිර්වතින් ඉන්න එක කැතයිනේ ඉක්මනින් ගිහලා රෙදි ගෙනලා දුන්නම මෙයා විසිකලා ඔක්කොම නිර්වතින් ඉන්න එක තමයි බුදුවරුන්ගේ ලක්ෂණය ලැජ්ජ බය තියේ ලැජ්ජ බය නැති වෙන්න ඕනේ කියලා නිර්වතින් හිටියා දැන් ගමේ මිනිස්සු සලකන්න පටන් ගත්තා ඇත්තෙම අදත් කවුරු හරි කෙනෙක් නිර්වතී මම බුදු වෙලා කිව්වොත් බස් පිටින් යනවා සලකන්න ආයි දෙකක් නැහැ දුවන දිවිල්ල පේනවනේ යනවා ආයි දෙකක් නැහැ දැන් මිනිසු කෑම දෙනවා ඔක්කොම දෙනවා මෙයා ළඟ තරුණයෝ 500ක් පැවිදින උනුත් නිර්වතින් ඉන්න දැන් වෙනම බුදු කෙනෙක් මෙයා ගියා ගෝලයෝ එක්ක පාත්‍රය ගන්න ගියාම සිටුතුමා කියනවා පුළුවන් නම් උඩින් ඇවිල්ලා ගන්න නැත්තම් යන්න. එතකොට පූර්ණ කාශ්‍යප ගෝලයන්ට කියනවා දායකයන්ට මම දැන් යන්නම්. ඉරිදි බල පෙන්නනවා කියලා කකුලකුයි අතකුයි උස්සනකොටම උඹලා මාව ඇදලා දාපන් ලැබීමට. දැන් ගියා ගිහිල්ලා මං ඉරිදි බල පෙන්නලා ගන්නම් කියලා අතයි කකුලයි උස්සනකොටම වටේට හිටපු අය ඇදලා දැම්ම බිමට. දාලා කිව්වා අපේ බුදු ආඳුරෝ මේ පාත්‍රයකට ඉරිදි බල පෙන්නන්නේ නැහැ කැමති නම් දෙන්න කිව්වා ඒත් කියනවා සිටුතුමා බෑ බෑ පුළුවන් නම් ගන්න නැත්තම් යන්න එදා දැන් මුගලන් මහරහතන් වහන්සේත් පින්ඩෝල බහරද්වාජ කියන රාතන් වහන්සේත් පින්දපාතේට ඇවිදින් ගල්තලාවක් උඩ වැඩ ඉන්න ගමේ මිනිසු රජගානුවර මිනිසු කිය කී යනවා අනේ අපොයි සතියක් දෙකක් ගියානේ මේ ලෝකේ රාතුන් වහන්සේලා නැහැනේ ඉන්නවා නම් ඇවිල්ලා මේක ගන්න එපා කී කී අනකොට මේක මේ දිනමට කනට වැටුණා මුගලන් මහරහතන් වහන්සේ කියනවා කල්ප ගණනාවකින් බුදු කෙනෙක් ඉපදෙන්නේ රාතුන් වහන්සේලා මෙච්චර ඉන්නවා නමුත් මිනිස්සු කියනවනේ රාතුන් වහන්සේලා නැහැ කියලා ඒ නිසා පින්ඩෝල බාරද්වාජ ආයස්මතුන් ඕකකින් අරන් එන්න කිව්වා උන්වහන්සේ මොකද කළේ අර වාඩි වෙලා හිටපු ගල පුංචි කරලා පාදෙන් අද ඇඟිලි ඇඟිලි කරුවලින් උස්සන් ගියා රජගා නුවරම කලුවර වෙලා මිනිස්සු බය වුණා පස්සේ මිනිස්සු කෑ ගාලා කිව්වා ස්වාමීනි ඔය ගල තිබිච්ච දඬම දාන්න වැටුනොත් රජගා නුවරම ඉවරයි ඒක එයින් දාලා මෙන්න මේක ගත්ත පාත්‍රේ ඉරිදි බලෙන් ගත්තා ගතට පස්සේ සිටුතුමා පවුල පිටින්ම ඇවිල්ලා දන ගාලා වැඳලා කිව්වා මගේ බෙල්ල කැපුවත් මන් නැවත වෙනස් වෙන්නේ නැහැ මම බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ ගින් උපාසකෙක් වෙනවා කියලා උපාසක බව ගත්තා. දැන් මේ කතාව එදා ධර්ම සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා කතා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නීතියක් පැනෙව්වා ඉරිදි බල පෙන්වන්න එපා. දැන් අර තීර්ථකයන්ට සතුටුයි. ඇයි බුදුරජාණන් වහන්සේ නීතියක් පැනෙව්වොත් භික්ෂුන් වහන්සේලා ඒක පණ ගියත් කඩන්නේ නැන්නේ? ඒ නිසා පූර්ණ කාශ්‍යප කියන්න පටන් ගත්තා ගෞතම බුදුආඳුරන්ගේ ගෝලයෝ එකක් පෙන්නුවොත් අපි දෙකක් පෙන්නනවා ගෞතම බුදුආඳුරන්ගේ ගෝලියෝ ඉරිදි බල 10ක් පෙන්නුවොත් අපි 20ක් පෙන්නනවා කිව්වා ඇයි දැන් නීතිය පනෝලානේ තියෙන්නේ මේක දැනගත්ත බිම්බිසාර රජතුමා ගියා වේලුවන ආරාමයට ගිහින් වැඳලා ප්‍රශ්න කළා ස්වාමීනි ඔබ වහන්සේ නීතියක් පැනෙව්වද ඉරිදි බල පෙන්වන්න එපා කියලා ඔව් රජතුමනි මම පැනෙව්වා මේක දැනගත්ත තීර්ථකයෝ මෙන්න තරඟයට අඬ ගන්න බුදුන් වහන්සේගේ ගෝලියෝ එකක් පෙන්නුවොත් අපි දෙකක් පෙන්නනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් රජතුමනි ඒ තීර්ථකයන්ට මම පෙන්නන්නම්කො ඉරිදි බල તો රජුරුව පුදුමින් බැලුවා ස්වාමීනි ඔබ වහන්සේ පනෝපු නීතිය ඔබ වහන්සේට කඩන්න පුළුවන් රජතුමනි මම නීති දැම්මේ ගෝලයන්ට භික්ෂූන්ට මට ඒව නැහැ
දැන් රජතුමනි රජතුමාගේ අඹ උයනක් තියෙනවා ඒකේ අඹ ඉදිලා කිසිම කෙනෙකුට කන්න තානම් කිය නිකන් හරි කවුරු හරි කැඩුවොත් මොකද කරන්නේ රජුරෝ දඬුවම් දෙනවා ඒතෝ රජුරෝ කෑවොත් ස්වාමීනි මට දඬුවම් දෙන්න කවුද ඉන්නේ මට ඒ නීති නැහැ කිව්වා ඒ වගේ තමයි රජතුමනි මං භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නීති පැනෙව්වට ඒවා මට නැහැ මම එන ඇසල පොය දවසේ යමක ප්‍රාතිහාරය පානවා කියලා කිව්වා අඹ ගාක්කට මේක කිව්වා විතරයි නිගාන්ත කියෝ ටික මොකද කළේ රජගානුවර තියෙන අඹ ගස් ඔකම කපන්න පටන් ගත්තා අඹ පැලපවා කඩලා දැම්මා එයි දැන් අඹ ගාක්කටනේ පෙන්නනවා කිව්වේ වෙන කොයි හරි පෙන්නුවොත් මායංකාරයක් කියලා දැන් චෝදනා කරන්න පුළුවන් දැන් බිම්බිසාර රජුරු ඇවිල්ලා මේක කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි මං යමක ප්‍රාතිහාරයේ පාන්නේ රජගානුවර නෙමෙයි සවැත් නුවර කිව්වා ගණ්ඩබ්බ කියන රුක්ෂ මූලෙදි තමයි සෑම බුදු කෙනෙක්ම යමක ප්‍රාතිහාරයේ පාන්නේ දැන් මෙන්න නිගණ්ඨකයෝ ප්‍රචාරය කළා මේ නගරේ ප්‍රාතිහාර පෙන්වන්න නැතුව වෙන නගරයක පෙන්නනවා ගෞතම කියන්නේ මායංකාරයෙක් කියලා අපි යන්න දෙන්නේ නැහැ කියලා පන්සලට මුර දැම්මා ඒත් කිසි කතාවක් නැහැ බුදුරජාණන් වහන්සේ ගෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිටත් වුණා බොහොම ලස්සනයිනි බුදුහාමුදුරු වඩිනකොට යසෝදරා කියන්නේ ඒකයි ගච්ඡති නීල පතේ විය චන්දෝ තාර ගණා පරිවේතිත රූපෝ පොය දවසේ අද බලන්න රැට ආකාශයේ සඳ ගංගන තලයේ යනවා තරු පිරිවරාගෙන ලස්සනයි බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සාන්තෝ වඩින කිසි කලබලයක් නැහැ බුදුරජාණන් වහන්සේ වඩිනකොට වටපිට බැලිල්ලකුත් නැහැ මොකක් වන්නේ ලස්සනට වඩින දැන් පිටිපස්සේ නිගණ්ඨකයෝ ටික එනවා කෑ ගගා නිකන් සිංහයෙක් යනකොට පිටිපස්සෙන් යන බල්ලෝ වගේ බල්ලෝ බුරබුරානේ යන්නේ සුනකරලක් වගේ මේගොල්ලෝ යනවා පස්සේ දැන් මේ ගමන ගිහිල්ලා ගිහිල්ලා සවැත් නුවරට ගියාම කොසල් රජුරු අනාථපිණ්ඩික සිටුතුමා විශාකා මේ ඔක්කොම බය වුණා විශාල සෙනගක් ඇවිල්ලා බුදුහාඳුරන්ගේ පස්සේ දැන් මේ නිගණ්ඨකෝ යන ගමන් තමන්ගේ දායකයෝ ඉන්නවා ඔය වප්ප කියන සිටුතුමා මහානාම සිටුතුමා ඒගොල්ලන්ගෙන් සල්ලිත් අරගෙන ගියා ශාලාවක් අදා ගන්න පෙළහැරපාන දැන් අරගොල්ලෝ රජතුමා ඇවිල්ලා කොසල් රජුරෝ වැඳලා ප්‍රශ්න කළා ස්වාමීනි මොකද මේ කලබලය නෑ රජතුමනි මම මේ ඇසල පොය දවසේ යමක පෙළාර පාන ඒක බලන්නයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ස්වාමීනි මේ කොයිද ඔය පෙළාර දක්වන්නේ මේ සවැත් නුවර ගණ්ඩාබ්බ කියලා අඹ ගාකට කියලා කිව්වා මේක දැනගත්තම ආයි සවැත් නුවර තිබිච්ච අඹ ගස් ටිකත් ඔක්කොම කැපුවා ඔක්කොම ගලවලා දැම්ම අඹ ගස් තිබුණොත්නේ පෙළහැර පාන්නේ කියලා අඹ ගස් ටික ඔක්කොම කපලා දැම්. දැන් මෙන්න මේක දිග කතාවක් අපිට කාලෙ මදි මම බොහොම කෙටියෙන් කියන්නේ. දැන් මෙන්න ඇසල පෝය දවසේ තථාගතයන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේක පින්ඳ පාතේ වැඩියා. දැන් කොසල් රජුරවන්ගේ උයනේ තිබුණා විශාල ගස් ගොමුවක් මැද්දේ අඹ ගාක් තිබුණා ඕක කපන්න බෑ රජුරන්ගේ උයනේ තියෙන්නේ. අවාරේට අඹ ගෙඩියක් ඇවිල්ලා. අවාරේ අඹ ගෙඩියක් ලැබුණාම හරි සතුටුයිනේ. නැති කාලෙට අඹ ගෙඩියක් දුන්නාම හරි සතුටින් ඒක කන්නේ මිනිස්සු. දැන් මේ දවස්වල රඹුටන් තියෙන නිසානේ එපා වෙන්නේ. රඹුටන් නැති කාලේ රඹුටන් ගෙනලා දුන්නාම හරි ආසයි කන්නේ. මේ උයන පාලනය කරන කෙනාගෙනම ගණ්ඩබ් එයා කල්පනා කළා මේ අඹ ගෙඩියකින් බුදු මේ රජුරවන්ට දුන්නු රජුරෝ සතුටු වෙයි. අරගෙන යනකොට දැක්ක බුදුහාඳුරු පින්න පාතේ වඩිනු. රජුරවන්ට දෙනවට වඩා මේක බුදුරජාණන් වහන්සේට පූජකලොත් පින් සිද්ධ වෙයි මට. මේක පිළිගන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේ දිහා බලනකොට උන්වහන්සේ තේරුම් ගත්තා දැන් මේක වළඳන්නයි යන්නේ. එතනම ගහක් යට සිවුරෙල්ලලා දුන්නා බුදුහාඳුරු වැඩ ඉන්නවා. ආනන්ද සාමින් වහන්සේ අර අඹ ගෙඩිය සුද්ධ කරලා පිළිගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ වළඳලා අර ගණ්ඩබ්බ කියන උයන් පාලකයාගේ අතටම දුන්න අඹ ඇටේ පැල කරන්න. එයා වලක් කපලා පැල කළාම බුදුරජාණන් වහන්සේ අත සෝදලා වතුර ටික වැක්කිරුවා ඉතලෙට.
බලාගෙන ඉඳිද්දි පැල වෙලා ටික ටික ලොකු වෙලා විශාල ගසක් වෙලා මල් ඇවිල්ලා මලුත් පරවිලා ගෙඩිත් ආවා. අඹ ගැට ඇවිල්ලා අඹ ගැට ඉදිලා පැහිලා මේ පොකුරු පොකුරු එල්ලෙනවා. දැන් කොසල් රජුරෝ මොකද කළේ? සඳළු තලයට ඇවිල්ලා බැලුවා පාර. බලනකොට වෙනදා නොතිබිච්ච ඊයේ තිබිච්ච නැති වනස්පතියක් අද තියෙනවා. රජුරෝ දුවගෙන ඇවිල්ලා බැලුවා. බලනකොට සවැත් නුවර සේනාව මෙතන අනාථපිණ්ඩික සිටුතුමත් ඇවිල්ලා මේ පුදුමේ බලන්න. කොසල් රජුරෝ කල්පනා කළා මේක තමයි යමක ප්‍රාතිහාර්ය කියන්නේ. කෙලින්ම ගියා බුදුහාමුදුර ළඟට. ස්වාමීනි මම දවස් දෙක තුනක් ඉවසිල්ලක් නැතු හිටියේ මේ ඔබ වහන්සේගේ පෙළහැර පාන. ඔබ වහන්සේ මට නොකිය මොකද මේ යමක පෙළහැර පෑවේ කියලා ප්‍රශ්න කළා. බුදුහාමුදුර කිව්වා මං තාම පෙළහැරක් පෑවේ නැහැ. අද සවසයි තියෙන්නේ සවසට බලන්න පුළුවන් කිව්වා. ස්වාමීනි මං ඒ වෙනුවෙන් මණ්ඩපයක් හදන්නද? බුදුහාමුදුර වදාලා රජතුමනි ඔබතුමාට බෑ මට මණ්ඩප හදන්න. රජුරවණ්ඩ ටිකක් කේන්ති ගියා. මේ දමදේව මට බැරි නම් කාටද පුළුවන් ඔබ වහන්සේට මණ්ඩපයක් හදලා දෙන්න? නෑ රජාණනි මේ යමක පෙළහැර පාන දවසේ මණ්ඩපේ හදන්නේ සක්‍ර දේවේන්ද්‍රයා. මානෙල් මල් වලින් හදන. යොදුන් 12ක් දිගට හදන. එදාට රැස් වෙන සියලුම දෙනා ඒක රාශි වෙන්නේ ඒක ඇතුළේ. මිනිසෙකුට පුළුවන් නම් ඒක ඔබටයි පුළුවන්. මේක හදන්නේ දෙයියෝ විසින් කියලා කිව්වා. දැන් මෙන්න මේ අඹගායේ අඹ පොකුරු පොකුරු තියෙනවා. මිනිසු මොකද කළේ? අඹ ගෙඩි කඩ කඩ කන්න පටන් ගත්තා. අඹ කන. දැන් ඒ වෙලාවේ එකපාරට විශාල සුලි සුළඟක් ඇවිල්ලා අර පූර්ණකාශ්‍යප වෙනුවෙන් අදලා තිබිච්ච මණ්ඩපේ කඩාගෙන ගියා. දැන් පූර්ණකාශ්‍යපට ආරංචි වුණා අඹ ගහක් තියෙනවා කියලා. බලන්න එනකොට මොකද කළේ? මිනිසු අඹ කාලෙල අඹ ඇට වලින් දමල දමල ගාන්න පටන් ගත්තා. ඉතින් අඹ ඇට වලින් ගානකොට මේගොල්ලන්ගේ නලලේ ඔළුවේ පිටේ අතේ පයේ වැදිලා ඉදිමෙන්න පටන් ගත්තා gadu දාලා. දැන් මේ අඹ ගසට බුදුරජාණන් වහන්සේ නම දැම්මේ අර ගන්ධබ්බ කියන උයම්පාලක උයම්පලුවා මේ රෝපණය කරපු නිසා ඒ නම දැම්මේ. නමුත් මිනිසු කියනවා අපි ඒ නිසා නෙමේ මේ ගසට ගන්ධබ්බ කියන්නේ. මේ ගහේ අඹ ඇට වලින් ගුටි කාලා gadu දාපු නිසා කිව්වා. දැන් යන්න තැනක් නැහැ. දැන් පූර්ණකාශ්‍යප දුවන්න පටන් ගත්ත ලැජ්ජාවෙන්. දුවනකොට පූර්ණකාශ්‍යපගේ දායකයේ කුඹුරේ වැඩ කර කර ඉන්න ගමන් කල්පනා කළා අනේ අද මගේ බුදුහාඳුරු පෙළහැර පානවා කිව්වනේ. ඒක බලන්න යන්න ඕන කුඹුර වැඩ නතර කරලා කියලා නගුලයි ලනුයි කලේ අරගෙන මිනිහා නියර දිගේ එනවා දායකයා. එනකොට දැක්ක නිර්වතින් පූර්ණකාශ්‍යප දුවගෙන එනවා. දායකයන් අතර වෙලා කිව්වා අනේ බුදුහාමුදුරනි මං එන්නේ මේ ඔබ වහන්සේගේ පෙළහැර පාන. ඒක බලන්නයි මම මේ වැඩ නතර කරලා ඉන්නේ. නතර වෙන්න කිව්වම පූර්ණකාශ්‍යප මොකද කළේ? අර ගොවි මාත්‍යාගේ අතේ තිබිච්ච ලණුවයි කලේ නියරේ මේ ලණුවයි කලේ අරගෙන දුවන්න පටන් ගත්තා. ගොවි මාත්‍යාත් කල්පනා කළා මට විතරක් පෙන්වන්න යනවද දන්නේ නැහැ කියලා මිනිහත් පස්සෙන් දිව්වා. දුවලා දුවලා මොකද කළේ? මේ පූර්ණකාශ්‍යප ළිඳක් ළඟට ගිහිල්ලා කලේ ලණුව ගැට ගහලා බෙල්ලෙත් ගැට ගාගෙන පැන්නා ළිඳේ. දායකයා ඉබිලා බලාගෙන ඉන්නවා ළිඳ ඇතුලේ මට පෙළහැර පානවද දන්නේ නැහැ. වතුරෙන් උඩට එනවා යටට එනවා උඩට එනවා යට මලා අවීචියට ගියා. අන්න අද වාගේ දවසකයි මේක උනේ. මේ සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාත්‍යහාරය පෑවා. යමක කියන්නේ දෙකයි කියන එක. ධම්මපදයේ තියෙන යමක වර්ග කියලා ගාථා දෙක දෙක තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්ම දෙකක් තියෙනවානේ. යමක කියන්නේ දෙකයි. දෙවිදියකට බුදුරජාණන් වහන්සේ ඉරිදි පෙන්නවා. ආකාශයට පැන නැගලා තව බුදුරුවක් මවාගත්තා. අර මවාගත්ත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා අපේ බුදුහාමුදුරු උත්තර දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනකොට අර නිර්මිත බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සැතපෙලා ඉන්නකොට අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අපේ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නවා. ක්‍රම දෙකට මේ පෙළහැර ඉරිදි පෙන්නවා. ඊළඟට ශරීරයේ දකුණු පැත්තෙන් වතුර
වම් පැත්තෙන් ගින්න ශරීරයේ දකුණු කන් සිදුරෙන් ගින්න වම් කන් සිදුමේ වම් කනින් ජලය දකුණු නාසිකාවෙන් ගින්න පිට වෙනවා වම් නාසිකාවෙන් ජලය පිට වෙනවා දකුණු ඇසින් ගින්න පිට වෙනවා වම් ඇසෙන් ජලය පිට වෙනවා බුදුහාඳුරන්ගේ උඩුකයෙන් ජලය පිට වෙනවා යටිකයෙන් ගින්න පිට වෙනවා ඉදිරි පැත්තෙන් වතුර පිට වෙනවා පිටිපැස්සෙන් ගින්න පිට වෙනවා ඇඟිලි තුඩු වලින් ගින්නයි වතුරයි ඇඟිල්ලෙන් ඇකිල්ලට මාරුවෙන් පිට වෙනවා දකුණු අතෙන් වතුර වම් අතින් මේ විදිහට 14 ක්‍රමයකට වතුරයි ජලයයි මාරුවෙන් මාරුවට පිට වුණා මේ දෙක එකටම යනවා නෙමෙයි මේකත් සමාපත්තියකට සමවදින්න ඕන ඒකනේ කියන්නේ යමක ප්‍රාත්‍යාරේ ඥානෙ කියලා ඒ ඥානෙට සමවදින්න ඕන දැන් මේ විදිහට ප්‍රාත්‍යාරේ පෙන්නකොට එදා සවැත් නුවර මිනිස්සු සියලු දෙනා අනේ මටත් බුදු බව ලැබේවා බුදු බව ලැබේවා කියලා බුදු බව පැතුවා පෙරලි පෙරලි වැන්දා මොනතරම් වාසනාවක් වෙන්නද එදා ලෝකේ මිනිස්සු සවැත් නුවර මිනිස්සු දෙයියන්ව දැක්කා දෙවි දේවතාවෝ ආකාශයේ සිතුවම් කළා වගේ මැවි මැවි පෙනුනා මේ ලස්සන යමක ප්‍රාත්‍යාරේ ඉවර කරපු ගමම්ම එක පාරට බුදුරජාණන් වහන්සේ අතුරුදාන් වුණා. එක පාරටම නොපෙනී ගියා. මිනිසු කෑ ගන්න පටන් ගත්තා. ලෝකේ සූර්යා නැති වුණා, චන්ද්‍රයා නැති වුණා, අපි අනාථ වුණා, අපි අසරණ වුණා කියලා සොයන්න පටන් ගත්තා. බුදුවරු විවේකයටයි කැමති. මේ පිරිස දැකලා බුදුවරු විවේකයේ සොයාගෙන කෛලාස කූටේටවත් ගියාද? අනේ බුදුහාඳුරු නෑනි නෑනි කියලා මිනිස්සු කෑ ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කලබල වෙන්න එපා. බුදුවරුන්ගේ මේක චාරිත්‍රයක්. මේ යමක පෙළහැර පාපු දවසේ තමයි බුදුරජාණන් වහන්සේ තවුතිසාවට වඩින්. අම්මා බලන්න යන්නයි මේ පෙළහැර පාලා යන්නේ. ඊරිදි පෙන්නලයි අම්මා බලන්න ගියේ. මාස 3ක්ම තෞතිසා භවනේ සත්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන වින්න දේව සමූහය මැද්දේ රත්තරන් අම්මා වෙනුවෙන් බණ කියන ගැඹුරුම ධර්මය ඒකටයි කියන්නේ අභිධර්මයේ කියලා මාස 3ක් කියලා දැන් මිනිසු කියනවා බුදුහාඳුරු වඩිනකන් අපි යන්නේ නැහැ අපි මෙතනම ඉන්නවා කියලා කූඩාරම් බැඳගෙන නතර වුණා චුල්ල අනාථ පින්ඩික සිටුතුමා තමයි මේ ඉන්න අයට දානේ කෑම බීම බුලත් ඔක්කොම දෙනවා මිනිසු කූඩාරම් බැඳගෙන ඉන්නයි බුදුහාමුදුරු පේන්නේ නැහැ මාස 3ක් බලන්න අම්මා වෙනුවෙන් බණ කිව්වා පින්වත්නි අම්මා කෙනෙකුට කරන්න තියෙන ලොකුම උපකාරය ඕකනේ මේ එසේ මෙසේ අම්මා කෙනෙක් නෙමෙයි බුදු කෙනෙක් ලොවට දායාද කළ අම්මා කෙනෙක් අම්මලා ලෝකේ ඕන තරම් ඉන්නවා බුදු කෙනෙක් දායාද කරන්න ලැබෙනවා නම් අම්මා කෙනෙකුට ඒ අම්මා ලෝකේ වැදගත් විශේෂයි සෑම බුදු කෙනෙක්ම අවසන් අත්භවයේ උපන්නට පස්සේ සතියෙන් අම්මා මිය යනවා ඒක ධර්මතාවයක් මොකද මේ බුදු කෙනෙක් කුසක වුණා නම් ඒ අම්මගේ කුස ධාතු කරඬුවක් වගේ ඒකේ තව කෙනෙකුට ඉන්න බෑ ඒ නිසා සතියෙන් යනවා දිව්‍ය ලෝකේ පින්වත්නි එහෙම කරලා මෑණියන්ට බණ කියලා මෑණියන්ට මාර්ගඵල සලසා දීලා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මාතා පිතු උපට්ඨාන දෙමව්පියන්ට සලකන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා තමයි ලංකාවේ අම්මා තාත්තා පිළිබඳ ඔය තරම් කවි ලිව්වේ ලෝකේ කොහෙවත් ඔච්චර කවි ලියලා නැහැ අම්මා තාත්තා ගැන කවියා කියනවනේ බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට බුදුහාමුදුරන්ට වඳිනවා වගේ වැඳපන් අම්මට කවිය කියන තව ලස්සන කවියක් තියෙනවා අපේ තාත්තගේ මිදුලේ කිතුල වගේ අපච්චි බොම බරයිනේ කිතුලට බරයි තාත්තා කවිය කියනවා බලන්න විංගාර්ථේ අපේ තාත්තගේ මිදුලේ කිතුල වගේ එදත් අදත් මතුවටත් තාත්තා කිතුලට බරයි
ඒකයි මොන ක්‍රමයකින්වත් ඒක වෙනස් කරන්න බෑ අපේ අම්මා ඒ කිතුලේ පැණි වාගේ කවියක් කියනවා අපේ අම්මා ඒ කිතුලේ පැණි වාගේ අම්මා පැණි වාගේ මොනතරම් PhD විභාගේ ලිව්වත් විශ්වවිද්‍යාලේ ඉගැන්නුවත් අම්මා දරුවෝ ළඟ මෝඩ වෙනවා අම්මා හරි මෝඩයිනේ ගෙදර ඕන දෙයක් කියලා රවට්ටන්න පුළුවන් අම්මව ඉක්මනට අම්මා රැවටෙනවා උණු වෙන ගතිය තියෙන අම්මා ළඟ ඕන විදියට රවට්ටන්න පුළුවන් නොකා නොබී ඉන්නකො දවසක් දෙක ඉල්ලන ඕන දෙයක් දෙනවා ඕනම දෙයක් දෙනවා ආයි තාත්තා එක රණ්ඩු කරලා හරි දෙනවා ඒකයි අම්මා කියන්නේ කොලයක් අරන් ලියන්න අම්මා කියලා ලිව්වම පෙනේවි අකුරු තුනම රවුමටයි තියෙන්නේ අපේ භාෂාවෙන් ලිව්වම අකුරු තුන රවුමට තියෙනවා අම්මයි අපිව රවුම් කළේ අපි කුසේ ඉඳිද්දි අම්මා නිකන් උන්නා නෙමෙයි එක පැත්තට නිදාගත්තේ නෑ උණු උණුවෙන් කෑවෙන්නේ අඩුම තරමේ පිරිත් නූලක් බැඳේ නැහැ ගැටයක් දාන්න වෙනවා කියලා. එළියට ආවට පස්සේ කිරි දුන්නේ අතේ පයේ ඇඟිලි මිරික මිරික. මාපට ඇඟිල්ල තියලා තියලා විදුරු මස තද කළා නැත්නම් දත් සෙට් එකම එළියට එනවා. අම්මයි දත් ටික ඇදුවේ. ඇඟිලි තුඩු දෙකේ නාසිකාව ඇදලා සකස් කළා ඒකයි වචන කියවෙන්නේ. නැත්නම් කින් යන්යුන් 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 ගාන මොනවා කියවනවද? කියවෙන්නේ නැහැ. ඉන සකස් කළා පබළු වැලක් දාලා. ඉන සකස් කළේ අම්මා. ඔළුව සකස් කළා අත ගාලා. මේ ශරීරේම අම්මා සකස් කළා. තාත්තා කියලා ලියන්නේ. තයනු කියන්නේ අපේ බසෙන් යටින් පිරෙන්න ඕන. නයන්නයි තයන්නයි වෙන් වෙන්නේ ඒකෙන් යටින් පිරුනම තයන්. තාත්තයි බඩ පුරවන. නැගිට වෙලේ ඉඳලා අප්‍රමාණ දුක් විඳිනවා. ඒ දුක කියන්න බෑ. එච්චර දුක් විඳලා ගෙදර එනකොට නිකන් එන්නේ නැහැ. මොනවාරි අපිට අරගෙන අයෙන්. තාත්තා එනකොට අපි දුවනවා මේ තාත්තා ළඟට. දිව්වාම අපිව දැක්කම උදේ ඉඳලා විඳ දුක අමතකයි තාත්තට. අපිව තුරුල් කරගන්න. ඒකයි තාත්තට වඳිනකොට කියන්නේ චුම්බිත්වා අපිව තුරුල් කරගෙන තාත්තා අපේ නලල සිඹිනවා. ගෙට ගොඩ වෙච්ච අප්පච්චි මුලින්ම අම්මගෙන් ප්‍රශ්නයක් කරන්නේ ළමයි කෑවද? නෑ කිව්වොත් අම්මා ඉවරයි. ඉක්මනින් කන්න දෙන්න. මෙන්න බලන්න බුදුහාමුදුරු නිසා දෙමව්පියන්ව අපි පුදුම විදියට උසස් කරලා කතා කළා. ශරීරයේ ඇස් දෙකටයි අම්මා තාත්තා උපමා කළේ. අම්මා උපමා කළේ සඳට. සඳ සනීපයි. ඕනෑම දුකක් වේදනාවක් අසනීපයක් වෙච්ච වෙලාවක අම්මගේ උකුලේ ටිකක් ඔළුව තියලා බලන්න දන්නේ නැතුව නිඳ යනවා. සනීපයි. තාත්තා සූර්යා වගේ සැරයි. තාත්තට තියෙනවා ප්‍රශ්නයක්. තාත්තගේ ආදරේ පෙන්වන්න තේරෙන්නේ නැහැ. සමහර වෙලට ආදරේ පෙන්වන්න කියලා නැති ප්‍රශ්න දා ගන්නවා. ළමයා උස්සලා ආදරේට උඩට දාන එක ළමයා බිම වැටිලා. ඉතින් අම්මගෙන් බැනනවා. තාත්තගේ ආදරේ සැඟවිලා තියෙන්නේ. ආදරේ නැතුව නෙමෙයි. දැන් බලන්න තාත්තා දරුවෙකුට දඬුවම් දුන්නු දාට තාත්තට නිින්ද යන්නේ නැහැ. ගුටි කාපු කෙනා බුදිය ගන්නකම් තාත්තා බල එයාත් බුදිය ගන්න එයාත් බොරුවට ඇස් දෙක වහගෙන ඉන්නවා. තාත්තා ළඟට යනවා බඩ අත ගානෝ ඔළුව අත ගානෝ ඉඹිනවා අඬනවා. එනිසා මේ අම්මා තාත්තට සලකන එක ඒතම් මංගල මුත්තමං පින්වත්නි මෙලවත් පරලවත් දියුණුව ලබා දෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේක චරිතෙන් පෙන්නවා අද වාගේ ඇසල පෝයක් දවසක උන්වහන්සේ වැඩියා තෞතිසාවට වැඩම කළේම අම්මා තාත්තට මේ අම්මට උදව් කරා අභිධර්ම දේශනාව අවසානයේදී මෑණියන් වහන්සේ මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් දැක්කා. මේකයි පුතෙක් නම් කරන්න තියෙන ලොකුම උදව්ව අම්මා තාත්තට. සමහර වෙලාවට ගෙවල් වල අම්මා තාත්තෝ මේ මිත්‍යා දෘෂ්ටික බුදුවරු පස්සේ දුවනවා නම් ළමයි කරන්න ඕන දේ තමයි ඇතම් ගලෝ ගන්න. යන්න දෙන්න එපා. ඇයි මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකේ තියෙන භයානකම දේ.
අපි සෑම ආත්මිකම සම්මාදිට්ඨි වෙන්න ඕන. අද වාගේ දවසකයි ඒක වදාලේ. මධ්‍යමා ප්‍රතිපදාවේ අංක 1 සම්මාදිට්ඨි යාපත් දර්ශනයක් තියෙන්න ඕන. ඒකයි මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව වදාලේ. චක්කු කරණී ඥාන කරණී ඇස් නොතිබුණා නෙමෙයි ලස්සනම ඇස් දෙක තිබුණේ බෝසතාණන් වහන්සේට. ලස්සන ඇස් තිබුණා. නමුත් මස් ඇස් දෙකට වඩා මට මේ ලෝකේ සත්‍ය අවබෝධ වුණේ නුවණැසින් කියලා වදාලේ එකයි. ඒ නිසා මේ උතුම් පොය දවස මීට වඩා බණ කියන්න වෙලාව නැහැ. කාලෙ ගෙවි ගියා. දැන් තේරුම් ගන්න අපි කවුරුත් එකතු වෙලා මේ කරන්නේ පිං. සීල කියන්නේ සංවරකම්. අනුන්ට පේන්න සිල් ගන්නවා නෙමෙයි. කායේන සංවරෝ සාදු කය සංවර කරගන්නයි සිල් ගන්න. සාදු වාචාය සංවරෝ කට සංවර කරගන්න. සමහර අය සිල් ගත්තත් මැසින් දැම්ම වගේ කතා කරනවා. සිල් ගන්න දවසේ පුළුවන් නම් ගොළුවෙක් වගේ ඉඳලා බලන්න. වැඩි පුරම වැරදි වෙන්නේ කටින්. අපි දන්නේම නැතුව කටින් වැරදි වෙනවා. කේලම් කියවෙනවා. සිල් රෙදි දාගත්තත් අනුන්ගේ සිත් රිදෙන්න කියවෙනවා වචන. අනුන්ගේ සිත් රිදෙන්න අපිට කියවෙනවා වචන. ඕන කමින් කියනවා නෙමෙයි ඉබේ කියවෙනවා. පුරුදු වෙලා තියෙන ඒවා අපි ළඟ. බොරු කියවෙනවා. ආන්දරු බණ කියන වෙලාවේ තිස් වචන කියනවා. වාචාය සංවරෝ කිව්වේ එකයි කට සංවර කරගන්න. ඒවං අචින්තියා බුද්ධා මේ ලෝකේ බුදුවරු අනන්තයි. බුද්ධ ගුණාචින්තියා බුදුවරුන්ගේ ගුණ කියා නිම කරන්න බෑ. සාගරේ වගේ කිව්වා, මහමෙර වගේ කිව්වා, ආකාශ වගේ කිව්වා, පොළව වගේ කිව්වා බුදු ගුණ කිසිම කෙනෙකුට කියලා නිම කරන්න බෑ. ඒ අනන්ත බුදු ගුණේට යමෙක් සිතින් ප්‍රසන්න වෙනවා නම් පැහැදෙනවා නම් එයාට ලැබෙන පිනත් අචින්තියා කිසිම කෙනෙකුට මැනලා කිරලා කියන්න බෑ ඒ පින. ඒ නිසා බුදුරුව දකින්නවා කියන්නේ ධර්මයේ දකින්න එකයි. වක්කලී සාමින් වහන්සේට වදාළේ ඒකයි. යෝකෝ වක්කලිසෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී ධර්මයේ දකින්න කෙනා මාව දකින්නවා. ඒනිසයි වදාලේ ධම්මචාරී සුඛං සේති. ධාර්මිකෝ ජීවත් වුණා නම් ඒක සැප පිණිස පවතිනවා. බෞද්ධයා කණ්ඩත් ඕන ධාර්මිකව. සමහර අම්මලා අපිට කියනවා, අනේ ස්වාමීනි අපේ මිනිස්සයා නම් මොන ක්‍රමයකින් හරි අපිට කණ්ඩ දෙනවා. මොන ක්‍රමයකින් හරි කණේක බෞද්ධකම නෙමෙයි. මොන ක්‍රමයකින් හරි කනවා නම් බල්ලෝ බලලුත් කනවා මොන ක්‍රමයකින් හරි. බෞද්ධයා කන ප්‍රතිපදාවක් තියෙනවා. ඒකටයි කියන්නේ සම්මා ආජීව යාපත් දිවි පැවැත්ම. අධාර්මිකෝ ශරීරේ පෝෂණය කරන එක අගය කළේ නැහැ බුදුහාම. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යඳුන් සොඳමයි දනාට. අධාර්මිකව අවුරුදු 100ක් ඉන්නවට වඩා ධාර්මිකව දවසක් ඉඳලා මැරෙන එක සැපයි. ඇයි? මලාම නැවත ඉපදෙනවා. ජෝති ජෝති පරායනා කියලා වදාලේක ආලෝකෙන් ආලෝකයට යන්න ඕන අපි. මනුෂ්‍ය ලෝකේ ඉඳලා තිරිසන් ලෝකෙට අපායට යනවනම් ඒ ජීවිතය අසාර්ථකයි. ජෝති තම පරායන ආලෝකේ ඉඳලා අඳුරට ගිහිල්ලා. බුද්ධිමතා නැනවතා බෞද්ධයා නිතර කල්පනා කරන්නේ ආලෝකෙන් ආලෝකයට යන්න. ආලෝකෙන් ආලෝකයට යන්න නම් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. ධර්මයේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ. ධර්මයෙන් තොර කවදාවත් ජීවිතයක් ලස්සන වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න. අපේ බුදුරජාණන් වහන්සේ ගුණ වෙන කිසි කෙනෙකුට සමාන කරන්න බෑ. කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න රටේ ලෝකේ එනවා. ප්‍රශ්න නැත්තම් තමයි පුදුමේ. අන්තෝ ජටා බහි ජටා කිව්වේ ඒකයි. ඇතුළෙත් ප්‍රශ්න එළියෙත් ප්‍රශ්න. ඒවට අපි කලබල වෙන්න ඕන නැහැ. ඕවා නිකන් සෝඩා බෝතල් වගේ උඩට එනවා එකපාරට නැති වෙලා යනවා. දැන් අද උදේ කියනවා මං ආගෙන මං කියන්නේ නැහැ කවුද. අද උදේ කියනවා
ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කළේ දඹදිව බරණැස ඉසිපතනේ නෙමෙයිලු මැදවච්චියලු. මැදවච්චියේ තියෙනවලු කළු ගලක්, ඒකට තමයිලු කියන්නේ ඉසිපතනේ කියලා. ඉසින් බැස ගල. ඒකෙලු පස්වග තවුසු ඉඳලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕම එක එකනා කියනවා. අපි ඕවට කලබල වෙන්න අපේ සිත දූෂණය කරගන්න ඕන නෑ. අලව් යකා හිටපු නිසා තමයිලු අලව්ව කියන්නේ මේ ඔය අලව් යකාගේ භවන තියලා තිනේ ඒලු. එතකොට සැවැත් නුවර තිබිලා තියෙන රිටිගල කන්ද උඩ. මේ එක එකනා කියන්න පුළයි මේක ප්‍රජාතන්ත්‍රවාදී. කියන්න පුළුවන්. කියපු පලියට පිළිගන්නේ නැහැ කාලාම සූත්‍රයේදී වදාළ එකයි. අරයා කිව්වා මෙයා කිව්වා අතන තිබුණා මෙතන තිබුණා. තම තම නැනපමණින් අපේ බුද්ධියෙන් බලන්න ඕන. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැතිව ಜಾති ಜಾති නිවන් දකින්න තුරු සම්මා දිට්ඨි තිබුණොත් විතරයි නිවන් දකින්නේ. අපිට සම්මා දිට්ඨියම ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.